ෙ ංිති දරනවා ල වෙනුව තමයි මේ ප්‍රශ්නපත්‍රය දිරිපත් කරන්නේ. ඉතින් දහස්්‍රයිනයේ අදූ දොරුවන්ගේ තෙවනවාරය සඳහා. පළවවින් කොස ඉදිරිපත් කරන්න හෙත්තුවා ොින්ීමම ම ප්‍රශ්ටිකේ දිරිපත් කරන්න ඕයාල ප්‍රශ්නටික පොතට ගන්න ඊ පසිමම ප්‍රශ්නටික කියවමි පිරිතුරු මොනවද කියලා කියන්නම්. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා පහත සඳහන් රාග අතුරින් වැඩිම විකෘතිස්වර සංකඛ්‍යාවක් ය දෙන රාගය කුමක්ද එක බිලාවල් දෙක කාපි තුන්න බහිරවී හතරයමන්. ඉති මෙතන අහන්නේ වැඩිම විකෘතිසර සංක්‍යාවක්නේ දැන් විකෘතිසරකයන් මොනවාද කියල අල දැනඟින් නඕනේ. විකෘතිසරකයන්නේ සුද්ධ ශුද්ධභාවයෙන්, ශුද්ධසරවලටට හඬ අඩක් වැඩි හෝ අඩුවන ස්වර ශුද්ධ භහාවෙන් වෙනස් වන ස්වර ඉතින් මේ විකුතිසරවලට අපි කියෙනන චාලස්වර කියලා විකෘතිසර පහක්තියනවා රීගාධානී කියන කෝමල සරහත්තරයි තිවරමායි. එතකොටට තිවරමා එකත් එකතුනා විකුසර පහයි. ඉතිං බිලාවරාගේ ගත්ත සියලුම සර ශුද්ධයි තොර පිළිතුර ගන්න බෑ කාිරාගේ ගත්තෝ විකූතිසර දෙකත්ති නො ගාන්ධාරය සහ නිසාාධය බහිරවරාගේ ගත්තොත් විකූතිසර හතරක්තියනවා රීගාධානී කියන කෝමල සර හතරමේ දෙනවා යමඩාගේ ගත්තෝ විකූතිසරක් එකයි ඒ තිරමා. මෙතන අහන්නේ විකූතිසර සංඛ්‍යාව වැඩිම විකූසර සංඛ්‍යාවය දෙන්නේ බහිරවී රාගයේ. ්‍රීගාමාධාසර පහම විවාදී ස්වර වශයෙන් යොදාගන්නා රාගේ මොකද්දහනවා. රීගා මාදදන තොර මේ සර පහම දැන් කාෆිරාගේ ගත්තොත් විවාදීස්වරයක් ලෙස යෙදෙනවා ශුද්ධ නිසාාධය. බිලාවරරාග ගත්තොත් විවාදීස්වර එහෙම දෙ න සිල්සර ශුද්ධසර පමණයි යෙදෙන්නේ. යමන්රාගේ ගත්තොත් ඒත් විවාදීසර යෙදනෙ නැහැ. දැන් බහිර වී ගත්තොත් ්‍රීගාමාධානී කියන සර පහමේකැන් ශුද්ද රීගාධානී සහ මධ්‍යමය තීව්‍ර මධ්‍යමය මෙතන තව්‍රමාකදාන රීග තිව්‍රමාධානී කියන සරපහ තමයි විවාධිසර ලෙස දෙන්නේ බහිරවී රාගය. තුන රාත්‍රී ප්‍රථම ප්‍රහරය තුළ ගෑන නීරි දේශිත රාගී උගරයකි. යමන්ඩාගේ ගත්තොත් දැන්කල්්‍යන් තාටයෙන් උපදින අරාගයක් නේ එතකොට යමන්රාග ගත්තොත් ප්‍රාත්‍රී ප්‍රථම ප්‍රහරේ තමා ගැයින්නේ නමුත් කාපිරාගේ ගත්තොත් රාත්‍රී තෙවන ප්‍රහරයණ ගැයන්නේ එතකොට පරල් පිතුර ගන්න බෑ තුන්වෙනි දෙවනි පිරිතුර ගත්තොත් බූ පාරාග සහ යමන්රාගේ එකම කල්්‍යාන තාටින් තම් එකම තාටි උපදන්නේ කල්්‍යාන තාටයෙන්. එතකොට ඒ රාග දෙක්කම රාත්‍රී ප්‍රථම පහරේ තමයි ගැෙන්න්නේ පිළිතුර ඒක තමයි ළමයි දෙවැනි පිළිතුර තමයි එන්න ඕනේ තුින් පිතුරු ගන්න බැරි කාපිරාගේ රාත්‍රී පථ තෙවන ප්‍රහරය වුණට බලාවරාගය ගැනන්නේ උදෑසන කාලයට බහිල වී ගත්තාත් උදෑසනයිඉතිං ඒ අනුව දෙවැනි පිළිතුර තමයි ගන්න වෙන්නේ අතරවනි ප්‍රශ්නය මගරි සර නිසා ධනිසා මෙම සරපාදය අයත්වන සර්ගමයට අදාරාගේය කුමක්ද. මගාරිසාරි සා දනිසා ඇතකොට මේකේ රිගානීද රිගාධානික සරහත්‍රම කෝමලව යෙදෙන්නේ. ැනින්මති උත්තරය තේරෙන ඕොගලන්ට දෙවැන පිරිිතුර කියරනේ ද බහිත වී රාගය. බහිරුවේ රාගය සර්ගම් ගීතය තමයි මෙතැන තියන්නේ. පහ රාගේයක මස්තර් පිළිබඳව දැන ගැනීමට උපකාරි වන්නේ. රාගයක විස්තරය ගැන රාගයක ලක්ෂණ තමයි, විස්තර දිරිපත් කරම කියැන ලක්ෂණ ගීතය හරහා. ලක්ෂණ ගීතය හරහා තමයි රාගයක විස්තර දැන ගැනීමට පුළුවන් වන්නේ. හය. කවාලා වෙළඳ ජාති කවුදෝ අර කවුලුවෙන් යන සරල ගීතයන්හි තන්න්න නිර්මාණය සඳහා යොදාගන්න රාගය. ඉතින් මෙතැ නැත්තරම ලව මේ ගීත දෙක බහිරවී රාගය ඇසුරෙන් නිර්මාණය වූ ගීත දෙකක්. පිරිතුරවන්නේ එක හත සර්ගම් ප්‍රබන්ධ විෂය සඳහා දාල් නොවන කරුණ. සර පමණක් යොදා ගැනීම. හරි සර පමණක් යොදා ගැනීම අදා ලයි. රාග ලක්ෂණ විස්තර කිරීම රාග සංගති යොදාගෙන තිබීම තාලාන්කුලුම නිර්මාණයව තිබීම දැ මෙ තැනින් සර්ගම් ප්‍රබන්ධ විශේෂය සඳහා අදාළවන කරුණු තුන තමයි සර පමණක් යොදා ගැනීම රාග සංගති යොදාගෙන තිබීම සහ තාලානකුලු නිර්මාණවීම නමුත් රාග ලක්ෂණ විස්තර වන්නේ නැහැමොකද මෙහි වච්චන නැහැනේඒ නිසා පිළිතුර ලෙස අදාල නොවන කරන වන්නේ රාතුන්ගනි පිළිතුර අටවැනි ප්‍රශ්නය ස්වර ලිපියක පා මාගා රි නේද ළමක චුට් පැහදිත් මද පා මගස්ොරි ළමයි මෙතර තියන පා ඉරක් මාගා ඉළ විභාගතිනවර බෙදීම ලකුණු වගේ යනුවෙන් යෙදී ඇති විට දෙවන විභාග සඳහා යේදී ඇති සංකේතයෙන් කියන්නේ කුමක්ද කියලා අන දැ මෙතන විභාග දෙකක්නේ පළවෙනි විභාග සරවග්‍යත් ීරතියෙනවා. දෙවන විභාගය තියෙනවා සංකේතයක්. මේවිදියට විභාගයකට පස්ස සංකීතය ආවාහම මොකක්ත කියවෙන්නේ කියල තමයි අහන්නේ. එ. පර විභාගේ ඇති ස්වර කණ්ඩ නැවත වාදනය කළ යුතු බවයි දෙක පෙරවිභාගය තුන් වරක් වාදනය කළ යුතු බවයි තුන පෙරවිභාගය සිව් වරක් වාදනය කළ යුතු බවයි හතරේම විභාගැනි ශබ්දව සිටියුතු බවයි. මෙතන පිරිිතුරවන්නේ පෙරවිභාගේ ඇති ස්වර කණ්ඩ නැවතවාදනය කළ යුතු බවයි. පළවෙනි පිළිතුර තමයි නිවැරදි ළමයි. නමවෙනි පශ්නය කෙහෙරවා සහතරි තාලයට සමාන බටහින තාලය වන්නේ මෙතන දීල තියනම් පලවෙෙන පිළිතුරෆෝ4ෝ දෙ ්‍රීෝ තු පහ 58ෆෝ4ෝ කියන්නේ මාත්‍රා හතරෙන් හතර කියන අදහසතුකොට පලවෙනි පිළිතුර තමයි නිවැරදි ඒවගේ අනනිත්‍යවල් බරු ලම ත්‍රී34ෝ කියන්නේ දාදරා තාලය මතරා තුනින් තුන ෆෝ කියීන අර්තෙන්ද දැක්වෙන විභාග විභාග සාමානය හත්තරයිනෙ නේද. එතත්‍රී34ෝකයන්නේ දාදර තාලය 6ි 8 කම්ටතාාලය 58න් ළමයි ජක්තාලය. හැබැ මෙතන සෙවන් තිබන ඒක අයත්වන්නේ දීප් චන්දි තාලයට. දහවිනි ප්‍රශ්නය බටහිර සංගීතයට අනුව මපාධනී සරී ගම. එතකර නී කෝමලයි සාරේගාමාාව උච්ච සවර ලෙස යදෙනවා. මප ධනි සරේගම යන සරවලට අදාළ ස්කේලය හඳුන් වන්නේ. මාබලින් පටන්ගන්වා කියන්නේ එක එමේජ. එක්මේජිස්කළේ සරටික තමයි මේ මපා ධනී සරේගම කියලා තියෙන්නේ. මතක තියාගන්න එමේජ එකේ නී කෝමලව යදෙනවා. එකලොසිල් ප්‍රශ්නය ග්‍රෑමෆෝන් තැටිගී වර්ගයට අයත් වන ගීපාදය තෝරන්න. නි පිරිතුළ සිනිින්දු සුදුමුදු තලාවේ. දෙවැනි පිළිතුර රත්න දීප ජන්ම භූමි තුන්මිනි පිරිතුර වදිිමි සුගත ශාක්ක්‍ය සිංහ අන්තිම පිරිතුර තමයි සිරිබුද්ධගා විහාරේ. මෙතන පලනි පිරිතුර අයත්වානි චිටපිගීතයකට දෙවැනි පිරිතුර දේශාභිමානගීතයක් තුන්නි පිරිතුර සරලගීතයක් බෝධ ගීතය ලෙසත් ගන්න පුළුව හර පිරිිතුර සිරිබුද්ධ ගයා විහාරෙත්තා මයි ග්‍රමෆෝන් තැටිගීවට අයත්වන්නේ. දොලොස්සෙන් ප්‍රශ්නයෙන් අහනවා ග්‍රමෆෝන් ස්වාධියය තැටියුගේ ප්‍රබල සංගීතාඥයයකි. දැන් දීල තියෙන පිළිතුරු හත්තරක් පලවෙනි පිළිතුර මොහෝමඩ් ෆෞවස් දෙවනි පිරිිතුරු විශ්වනාත් ලෞජ තුන්වන් පිළිතුරාණඳ සමරකෝන් හතර ව ඇස්පෙරේර. මෙතන මෝහමඩ ෆෞවස් කියන්නේය. හින්දි එකනේ චිට්පඩ සම්බයන්ධව තමයි එතුමා සම්බන්ධ විශ්වනාත් ලෞජී එතුමා සම්බන්ධ නූර්තිවලට තුුණ අනත සමරකොන් මහතා අයිතිවන්නේ මුල්ලුගේ ගුවන් දුරි සරලගී සධහනය එතකොට පිළිතුර ලෙස ගන්න මෙන්නේ බ. පෙරේරා දහත්තුමෙන් ප්‍රශ්නය ශ්‍රී ලංකා ගුවන් විදුලි ගුවන් විදුලිය පැටිගත් කළ මුල්ම සරල ගීතය මුල්ම සරලගීතය තමයි ලාමයි ඕලු පිපීලා විලලෙල්ල දෙනවා. පිළිතුරංක හතර සරලගීතයක බහුල වශයෙන් දක්න ලැබෙන ආකෘතිය පිළිවෙලින් සඳහන් ඇති වරණය තෝරන්න. පළවෙනි පිළිතුර අන්තරා පෙරවාදනය අතුරවාදනය ස්ථායි ඒ පිළිතුර ගන්න බැහැමමුකද අන්තරා කොඩ සිංගීතයක් කරම්භ වන්නේ නැහැ. දෙවැනි පිළිතුර ස්ථායි අන්තරා පෙරවාදනය අතුරවාදනය එක ගන්නත් බෑම්කොති ස්ථායි කොටසට කලින් තියෙන් ඕන පෙරවාදනය තුන්ින් පිළිතුර අතුරවාදනය ස්ථායි අන්තර පෙරවාදන එක වෙන්නෙන් නෑ අතුරවාදනය කියන්නේ ස්ථායි සහ අන්තරා කියන කොටස් දෙක අතර තියන වාදනය පිළිතුර හතර නමයි පෙරවාදනය ස්ථායිකොඩස අතුරවාදනය අන්තරා කොට සි බටට සංගීතයේද හඳුන් වන්නේ ඉන්ට introductionක්ෂ ක දශෙවිනි ප්‍රශ්නයෙන් අහනවා සැලලිහින් සන්දේශී බොහෝ ගද්ධී ප්‍රබන්ධ වී ඇත්තේ. එකක්වාල දන්වල් ළමයි සමුද්‍රගෝෂ විරිතට අනුවතා මයි සැලනිනි සන්දේශයේ බොහෝ පද්ද ප්‍රබන්ධවීති වෙන්නේ. පළවෙනි පිළිතුරස්තා මයි නිවැරදි. පහලසින් ප්‍රශ්නයෙන් හන කෙම්ටු තාලයටට අනු ගායනා කළ ැකි ගීතයකි. පලින් පිළිතුර සිංහාවෙන් හෝ කතාවෙෙන් බැ. මේ අවු්ගොල අටශයනීදී තිගෙන ගත්තා. දහශයනිීති තිගෙන ගත්තා. මේ දීව්චාන්ධිතාලයට එක ැන මාතරා තුුණ හතර අනුව තමයි විභාග වන්නේ. දෙවන පිළිතුර. ලංකා ලංක ලංකා ලංකා පෙම්බර ලකා මේ මාත්‍රා හතරින් හතර විභාග වන්නේ. එතකොට එකත් නෙවෙ තුන රත්න දීපජන්ම භූමි. මත්‍ර තුනින් තුන දැන් ඔගලන්ට තේරෙනවද හ දැ කෙම්ට තාලය දත්තා ටික වේගරිත්මය කැන සිෙක් සේටවටාන් හොන යන්නන්නේ එනිසාර ගීත තුනුම ගන්න බැකෝමත් හෙල්ල ජාතික විමානී ගො මේ ගීතය තමයි කෙම්පිතාරට ගන්න වෙන්න හැබැයි හෙල්ල ජාතික විිමානය විශෂම ග්‍ර විශම ග්‍රහයන් ගැන එකන තාලයට පෙර ගීතය ආරම්භ වන ගීතයක් ්‍රහට ඇත්ව ගීතයක් එහෙනම් කෙම්ප්‍ර කාලට ගනු ගයනා කර හැක්කේ හත්තරවෙ ගීතය. දාස්සවෙනි ප්‍රශ්නයේ දයහානවා සැලලිහිනි සංදේශය බොහෝ පදද ප්‍රබන්ධ වී ඇත්තේ මට ළමයි මගැර අදම කරුණු මේ ප්‍රශ්නයට පිළිතුර දුන්නා පොඩි වැලදීමක් කමන්නඇක පිළිතුර සම්ර්ගෂීතක අපිකාලින් සඳන් කළා දාහතින් ප්‍රශ්නය අනාගා තාත්මක ගෑන ගීපාදයකි අනාගා තාත්මකයි කියන්නේ තාලයකින් තොරව ගායනා කරන ගීත තාලයක්කින් ගායනා කරන්න බෑ තාලෙකට අනුව තෙල්ගාලා හිස පීරන්න නෑනෝ මේක තාලෙකට අනුව ගයනා කළ හැකි එ යත්වන්නේ ආගා තාත්මක වරට මකාගේ දෝකමතාමකත් තාලෙකරනු ගයනා කළ හැකි ළමයි ැන ආගාතාත්මකයි. බෝගම් බරාපි නුවරට යනකොට කියන ගීතයක් අගාතාත්මකයි. තාලෙකරනු ගයනා කළ හැකි. හැබැයි මේ වෙල්ලියායක ගොන් දෙන්නෙක් කකාවමී ගී පාදය නම් අපට ගන්න බෑ අගාතාත්මකයි කියලා එක අනාගාතාත්මක ගීය. පිළිතුර හතර. සේගීයක් හා ගැමිගීයක් ලෙසි පිළිවෙලින් ඇත්තේ කිනම් වරණය තුළද. සාර සදිසිපෙති පේරනෙලන කල. පරැගත් සුරාපිරූ මත්තන්. සේගීත් තමයි පළවිනිර්තියන්නේ දෙවනට ති සේගියන් නද රමයි. එ නිසා එක ගන්න බැහැ. දෙවනි පිරිතරේ පැහැස්සරණී මිනි පැමිණේ න සේගිය නමුත් රූරැස ඇඳිනාලෙසේ ඒත් සේගිය ගැමිගියක් ලෙසගන්න බැහැ. සද්දවා සුදු වැලි පිවිතුරු. ඒකනම් සේගීයක් තෙල්ගාලා හිස පිරන්න නෝ ගැමිගියක්. හැබැ ඒ පිරිිතුරුණක් ගන්න පුළුවන්. වරමාත සුභ චරිතය සේගියක් මන්මත් කරවන දනමුුණු දෙරනා සේගිය අ එතුට. ඒ පිළිතුරු ගන්නත් බෑලමයි එකන්නේ තන් පිළිතුර තමයි නිවැරදි දනම්වෙනි ප්‍රශ්නය නාඩගම්සා නූර්ති සම්ප්‍රධයන් සඳහා යොදාගන්න ලබනවනද වාධ්‍ය භාණ්ඩ යුගලයේ දැක්වෙන වරණය කුමක්ද එක මද්දලය සහ තබ්ලාව ඔවු ළමයි මද්දලය නාඩකම් සඳහ යොදාගන්නවා නූර්ති සඳහ තබ්ලාව දෙක් දෙවන් ප්‍රශ්නය මද්දලය හා පක්වාජය. එතට මද්දලය හරි ෑමන් නමුත් පක්වාජයයෙන් පිරිතුර වැරදි නිසා දෙවන් පිරිිතුර ගන්න බැහැ. තුන්න තබ්ලාවසාහ මද්දලය. ඒකේ උත්තර දෙක පිරිවලට නෙවෙේ තියන්නේ නිසා වැරදි. හතර දවුල සෞ් ඩැක්කිය එ දෙකම ගන්න බෑ. එනම් පිරිතුරවන්නේ මද්දලය සහ තබ්ලාව විස්ස ප්‍රේමයින් මන රංජිතවේ නන්දිතවේ සහ. ආලි බැන්ද මාගේ රම්වවන්. යන ගීත ඇතුළත් නාට්‍ය උගලය පිළිවෙලින් සඳහන් වන්නේ කුමක්ද මේ දෙකම නවනාට්‍ය ගීල සෝගලිඉගෙන ගත් තනේ. ප්‍රේමයෙන් මන රංජිතවේ ගීතය අයත් වන්නේ මන මේ නාට්‍යයට ආලි බැඳ වාගේ රම්්‍යවන් කාලගෝල නාට්‍යයට එනම් පිළිතුර වන්නේ තුම්වෙනි පිළිතුර. විශස එක්වෙන් ප්‍රශ්නය. ඊත තබ්ලාක්ෂර සයාල නිකුත් කළ හැක්කේ. අපට ගන්නවෙෙන් ළමයි පලවෙනි පිරිතුර දායාවෙන් තමයි මේ අක්ෂර ටික නිකුත් කරගන්න පුළුවන් අපට දායාව කිය ඇර පොඩි කොටස ළමයි. නතකොට විසි දෙක ඉහත සටහනහි තාලා අක්ෂර සටහන් කර ඇත්තේ. ත්‍රිතාලයට අනුරූපව. කෙහෙරවාතාලට අනුරූපව, දීප් චාතිතාලයට අනුරූපව ජක්තාට අනුරූපව. පිරිතුර දෙස ගන්නෙන් ළමයි ත්‍රිතාලයට අනුරූපව. මුකද මාත්‍රා හත්තරයි විභාග හතරත් ත්‍රවිතාලය තියෙනවා. කෙහෙරවත් මාත්‍රා හතරත් තමයි නමුත් එහිතිබෙන විභාග දෙකයිනේ. එනිසා අපේ පළවෙනි පිරිතුරගමු. විසිි තුනේ ඉහත සඳහන් රිද්ම රප්ටාවට අනුරූප වන දේශය තිිතරූපය තෝරන් දැන්ත්‍රතාලයන ත්‍රිතාරයට අනුරූපවන්නේ මහා තනිති දර්ුවනේ. මහා තන්තී දෙකයන්නේ මාත්‍රා හතරෙන් හතර. සුළු මැදුම් කියනෙ මාත්‍රා දෙක තුන්න. මැදුම් මහකෑන මාතරත් වන්න හර මැදුුම් තනිතිතිිකෑන මාතර තුනින් තුන හිෙනම් පිරිතුර එක. ඉළඟට අංක විසි හත්තරය සිට විසිහය දක්වා ප්‍රශ්නවට පිරිතුව සැපිසඳහා පහත සඳහන් ගීතව පියෝයිකරගාන කරතිෙනවා. දෑතට වලලු ලප්ප නොබවන් සඳ තව තව කට මැන දොඩවා මේය ෞුදුකාලයකයන ගීත හතර දීරති න. විසි හත්තර දෙපානෝ ගීතනාට ඇතුළත් ගීතෙරෑ තක්ෂරය වන්නේ. එතකොටට ළමයි දෑතට වලලු ලප නොමෝල් සංමිතනින් බීවල තවක් තවකට මැන දොඩවා මෙ මේ කොටසමේ ගීපාදේ තම්මයි දෙපානෝ ගීතනාටට අයිති වන්නේ. ඉරංගට සීද ස්කොරතිලෙක මහතාගේ ගීත නිර්මාණයකි දෑතට වලලු ලෙට ඒ. නම නාටි රතුව ගීතයක අදාලක්ෂරේතා මයි C ලප් නොමවන් සඳ. ඉති එදිය තමයි ඒ පිළිතුරුවෙන්නේ. ගොයන්දා මගුල මාර පරාජයාදිී සඳ නිර්මාණක සංගීතාක්ඥ. WB මකුලොලු මහතාළමයි. තුංවෙනි පිළිතුර තමයි නිවැරදි. ඉළඟට තාරතාවේ විපුළතාවේ සහදවනි ගුණය. ය නාදය තෙවිදිගුණ අත්තුරින්. විපුුණතාවය හැදිලි සඳහා භාවිතාව තවත් නමක් තමයි උච්චබේදය රූපබේද ජාති බේදය නාද ප්‍රබේදය. එතකොට නමයි පිළිතුර ලෙස ගන්නවිනි අපට රූප බේදය. නාදී ත්‍රීවිධගුණ විද්‍යාවී හඳුන්ුවන්නේ කොහුණුලි කියලා හනවා. ඉති නාදී ති විද්‍යාවේදී හඳුන්වන්නේ ළමයි. විපුලතාවේ තාරතාවේ දවනි ගුණය කියලා. මොකද දැන් පලවෙන් පිළතුර ගන්න බෑක තරංග සංඛ්‍යාත අධි වසින්තයන් වනේ දෙවනික ගන්න බෑකි කම්පන සංඛ්‍යාත තරංග මේ වගේ වදාළ නැහැ නාදේත්‍රවිද ගුණ හඳුන්වන්නේ විද්‍යාත්මකව විපුලතාවය තාරතාවය දවනිගුණය පිළිතුර තුන. ේජු පෞරසිිටපටේ ගෑන තූගංගාකී මැජමේ. කියන ගීත නිර්මාණ විතරාගය තමයි ළමයි. බහිරවීරාගය ළමයි නේද. බහිරවී රාගය. තිස්සෙක පාත දැක්වෙනම අප ගුණ ඇතුරක් ගීත ලයිස්තුවකි. ඒ සොම්නස්ස හෝ සන්තාපය හමුවේ බී අන්දරයායේ වැැව. තවුල්ලේ සී අම්මා සධකි මමයේලොව දී ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා. ගීත අත්තුරින් මව් ීමම පිළිබඳව කැවෙන ගීත ඇතුරත් වරණය ඒ සහ බීලු ඒ සොම්න්නස් හෝ සන්තාපි හමුුවේෙන අම්ම ගැන තමායි අන්දරයාය වවතාවුල්ලේ තාත්ත ගැන අම්මා සඳකි මම ඒලොව එකකත් තාර්ත්ථ ගැනනේද ගමට කලින් හිරු මුළු තැන් ගෙටවරන ඒ දෙකනම් මවගුණ ගීත පිළිතුර ඒසා දී ළමයි ජක්තාලයේ තිීනා යන වනද්‍යක්ෂර සංගිත විභාගයට සහිත විභාගයට අඇත් තාර සංකිති කුමත්දානවා. ජක්තාලෙ දීනා දීදීනා තීනා දී දීනයි තවට තීනා තයෙන්න්නේ තුවනු විභාගේ එක යන කලිය දෙවැනි පිළිතුර තමයි නිවැරදි. සමින්දූ පාමුල්ල පිදෙන අයුරින් යන ගීපාදයේ මාත්‍රා බෙදෙන ආකාරයනු ඊටාදාර තාලය. රිතාලයේ ජප්තාලයේ දාාදරඇතාලේ දීප්චන්ධිතාලය. සම්මින්දු පාමුල පිද්දෙන අයුරින් මේකේ ලගගුරු මත්‍රානුව මාතර සංකයාව දාාහතරක් කනවා. එකැනෙ නම්මයි දීව්චන්දිිතාලයේ මතරත් තුන්න හත්තර තුනහතර තමයි විභාග කරන්නට පුළුවන් ම් පිරිිර හතර විෂම ග්‍රහයන් ගැයිවන සුදුසු ගීතයෙකු මද විෂමග්‍රහයකයන්නේ ළමයි ගීතයෙන් පස්සේ තාලයා අරම්භවීම උදහන් ලෙස දුර පෙරන තැන්තාලා හෙළ ජාතික අභිමාණය වැනි ගීත තියරවාන නැමතන සුවද පත්මෝ ඔුවාදී සමග්‍රහයින් ගැයන්නේ එකැන් තාලය ගීතය දෙකම එකට. ඇසේ මදුර ජීවනය ඇසේ මදුරජීවනය එක ගන්නත් බෑ කත සමග්‍රහයි. දුර පෙනෙන තැනි තලාමං කිවිස්සර ලම දරපෙනන තැනතාලා. එතුට දුර කියන එක ආරම්භ වෙලා ඊට පසෙ පෙනෙන කියද්දි තමයි තාලය ආරභ වන්නේතකොට විෂම ග්‍රහයට ඇත්වන්නේ තුන්ගෙන පිරිතුර. තිස් පස්වෙන් පශ්නය sound uh, for Audition Acid Pro යනමුදුකාංග තගත් හැකි වන්නේ. අන්තර්ජාලයෙන් සංගීතයේ පිළිබඳව විශය කරුණු සයාගැනීමටයි. දෙක මීඩි ඇතුළ සංගීතක කොටස් නිර්මාණය කරගැනීමටයි. විද්‍යත් ශවිශ්වකෝෂඇතුරෙන් සංගීතයේ පිළිබඳව තොරතුර සොයාගැනීමටයි. ගානයේ වාදනතුළත් ගීතය පටිගත කර ගැනීමටයි. පිරිිතුර ලෙස ගන්නවෙනි ළමයෝ හතරවෙනි පිතුර ගායනය වාදනැතුළත් ගීත පටිගත කර ගැනීමට. සඳසාවී මා මේ අවුරුදු කාලයන ගීත නිර්මාණ කර ලද සංගිතාක්ඥය. පිරිතුර ළමයි. ලයිනල් රන්වල මහතා මෙතුමා තමයි පිළිතුර ලෙස අපට ගන්න වෙන්නේ. තිස් හත අහනවා මදුර ජවනිකා ගජමන් පුවත ජත්සය හාලෙෙන්චලා යන නාට්‍ය සඳහා සංගීත සැපි දේශ සංගීතාක්නයකි සීදෙස්කුල තිලෙක මහතා රෝහණ බැද්දගේ මහතා ලයිනල් රන්වල මහතා ලයිනල් අල්ගම මහතා ඉතින් පිරිතුර වන්නේ ළම රහණ බැද්දගේ මහතා. භාරතිය සුප්‍රසි්ධ බලාවාදන ශිල්පයකි තිංවාර දන්නවනේ ශකීර්වයෙන් තමමා පිළිතුර. තිස්නමේ සිතාර්වාධනයහා බටනලාවාදනි සඳහා ලෝප්‍රකරවාදන ශිල්පී දෙදනකි. පිළිවෙලි. සිත්තාර්වාදනයට ප්‍රසිද්ධ ළමයි අවිශංකරතුමා බටනලාවාදර ප්‍රසිද්ධ හරි ප්‍රසාචචෞරසය. ඉතින් පිළිතුරවන්නේේ දෙක දැ ජගජිස්සින් කියන්නෙ ළමයි සර්පිනාව තමයි තුමාගේ වාධභාන්ඩය වූයේ. පිළිතුර දෙක. ගසල් ගායනය රජුලෙස විරුෘ්ධාවරීලා සංගීතාක්නයකි අපට ගන්න විරාවිශංකර එය රහුමාන් ජජිස්සිං හරි ප්‍රසා චෞරසිය එතෝන මෙතන ගසල්ගානය රජුලෙස මටනං හිතෙන ජක්ජිස්සිං කියලා මොකද එතුමා ගසල් ගායනය කලා එතුමා සර්පිනාවට ගොඩක් සම්බන්ධය වගේම දැන් රවිශංක තුමා ප්‍රසිද්ධ සිතර්වාදනයටන එයා රහුමා තුමා චිත්‍ර ප සංගීතයට හරි ප්‍රසත් චෞරසිය අක්‍යානන්නේ බටනලාවාදනයට මට පේතුර ලෙස ගන්නේ මම නම් තුන්ෙන් පිතුරු ළමයි. එච්චරයි ළමයි ඉ අඉති වාල හොඳට පාඩම තේරෙන් නැතිනේ ද ඉතිං ප්‍රශ්න පත්්‍ර මේ විදිර තමයි එන්නේ පාඩම් කවර වෙලා තියෙන විදිහ බලන්න ළමයි පොද්දුවේ ගත්තාම මොන පාඩන්ද දැමි පේපර කිරමේ අරමුණත් ඒකයි වාලක් පුරුදුුවවෙන්න ඕනේ මොන මුුණ වගේ ප්‍රශ්න දෙන්න කියලා දැන ගන්න ඕන එකයි මේ පේපස් කරන්නේ. ඉතින් මං සුභ ප්‍රාතනා කනවලට හොඳට විභාගයට මුණ දෙන ලැබැනිකිර දෙරවාල් සරන්නයි.